ගිය මාස 6 තුල අපේ රට තුල මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට පත්වීම 52000ක් පමණ වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට පත්වීම් වලින් හෙරොයින් නිසා අත්අඩංගුවට පත්වීම් 24000ක් පමණත්, ඒ වගේම ගංජා නිසා අත්අඩංගුවට පත්වීම් තවත් 26000ක් පමණත් වෙලා තියෙනවා. මේ ඔක්කොම අපේ දරුවෝ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අවුරුදු 25ත් 30ටත් වඩා අඩු දරුවෝ තමයි මෙතන ඉන්නේ. ඔතනින් තවත් 120ක් 25ක්ම පාසල් වියේ පසු වන දරුවන්. මේවා බොහොම බරපතල ගැටලු. මේ කියන තත්ත්වයට අද අපේ රටපත් වෙලා ඉන්නවා නම් අපි මොකද්ද කරන්න ඕන? මේ දරුවෝ අත්අඩංගුවට අරගෙන විතරක් නැත්තම් අපේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා හරියනවද? නැහැ. මේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ යන දරුවන්ගෙන් වැඩි කොටසක් ඉන්න අනතුරුව මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරන පුද්ගලයෝ බවට පත් වෙනවා. එහෙමනම් ආරක්ෂක අංශ වලට මේක කරන්න පුළුවන්ද? බැහැ. එහෙමනම් අපි මේ හදන්න ඕන කොතනින්ද? අපි කරන්න ඕන තියෙන්නේ පළවෙනිටම මේ කියන අධ්‍යාපන ශාස්ත්‍රය තුළට මේ දේ කාවත් ගන්න ඕන. අපි මේ A8ක් අරගෙන හරි A4ක් අරගෙන හරි දරුවෙක් එළියට දාන එක නෙවෙයි අපේ අධ්‍යාපනයෙන් කළ යුත්තේ. අපි කොන්දක් කෙලින් තියාගන්න පුළුවන් ඍජු නායකත්වයක් තියෙන මේ මොළයත් හදවතත් දෙකම එකට වැඩ කරන දරුවෙක් තමයි එළියට දාන්න ඕන. එහෙමනම් අන්න ඒ දේ කරන්න පුළුවන් ඔබතුමන්ලටමයි. මං හිතන්නේ මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ අපි එක කොනක් විතරක් අල්ලගෙන බෑ. සැපයුම අඩාල කිරීම කියන්නේ එක කොටසක් පමණයි. මේ ඉල්ලුම අවම කිරීම කියන කාර්යවේද තමයි අපි මේ පය තබලා තියෙන්නේ. එතකොට ආරක්ෂකංශ විසින් සැපයුම අඩාල කිරීම කියන එක මේ වෙනකොට හරි හරියට වෙනවා. ඒත් එක්කම අපි රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඔබ ගුරු පරපුරත් ඒ වගේම අනිත් පැත්තෙන් ගිහිල්ලා ඉවරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සියලු දෙනාම මේ වෙනකොට එකම අමාත්‍යාංශයක් යටතට පත් වෙලා තියෙනවා. සුවදේශ කටයුතු අමාත්‍යාංශයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට ඔවුනුත් මේ වැඩේට සූදානම්. එවින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට පවතින ගැටලු මෙන්ම එහා සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් නුදුරේදීම සකස් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. අපි අලුතෙන් හඳුන්වලා දෙනවා ළඟදීම ඩිජිටල් සජෙෂන් බොක්ස් එකක් පාසල් වල. අද වෙනකොට දරුවෙකුට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මත්ද්‍රව්‍ය පිළිබඳව නැත්නම් දෙමව්පියොන්ට නැත්නම් පාසලේ ගුරුවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද්ද අපි මේ දරුවා වෙනුවෙන් කරන්න කියලා කියන්න තැනක් නෑ. ඒ අතරමං වෙන අතරමං ඉල්ලත් එක්ක අපි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වශයෙන් හඳුන්වලා දෙනවා තවත් නොබෝ දිනකින් මේ ඩිජිටල් ඉන්බොක්ස් එක. ඔබට පුළුවන් ඔබේ ෆෝන් එකෙන් නැත්නම් ඔබේ කම්පියුටර් එකෙන් මේ පිළිබඳ තොරතුරු මේක ප්‍රදේශය නැත්නම් මේ පාසලේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට පෞද්ගලිකව දැනුවත් කරන්න ඔබේ නම ගමක් අවශ්‍ය නැත. අපිත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතු වෙලා මේ දේ හොයලා බලලා අවශ්‍ය කටයුත්ත කරලා ඒ දරුවන් මේකෙන් ගොඩ ගන්න සූදානම්. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.